අනුෂ්කාගේ ගීතය ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරන ගීතයක්. ඉතාම පැරණි ගීතයක්. මෙවැනි ගීතයක් ඔබ තෝරාගෙන මේ රටේ ඉන්න ජනතාවට නැවතත් හඳුන්වා දීම ගැන මං ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගීතය ගායනා කරද්දී පුංචි පුංචි ශ්‍රුතියෙන් පැහැරව වගේ පොඩි ස්ථාන කීපයක් මට දැක්කනොත්, එසේ වෙතත් ඔබ මෙතෙක් දුර ආපු ගමනේදී ඔබ ගායනා කරපු ගීතත් එක්ක බැලුවහම මේ ගීතයේ සාර්ථකත්වයක් තියෙනවා. ඒ වගේම මම ඔබට ප්‍රාර්ථනා කරනවා තවත් SMS ගොඩාක් හම්බ වෙන්න කියලා. මම සුබපතනවා. අනුෂ්ක, ඇත්තට ඔබ විශේෂ ගීතයක් තෝරාගෙන තිනා. ඇත්තට මේකට ඔබට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අනිත් අය වෙනුවෙනුත් මං ඒක ඒගොල්ලන්ට ආදර්ශයක් වෙනවන. ඔබ මහන්සි වෙලා ගීතයක් නිතර නෑසෙන මහන්සි වෙලා ඔබ යමක් කරන්න ඕනේ කියලා හිතලා ගීතයක් තෝරාගෙන තියෙනවා. අර බොගුඩය කිව වගේ ශෘතියේ නම් පොඩි පොඩි ගැටලු තිබ්බා. අනුෂ්ක, ඔබේ ගීතය පුරාම මීට වඩා කල්පනාකාරීව ගායනා කරන්න හොඳයි කියලා මට හිතුණා. කොහොම නමුත් ඔබ මෙතෙක් දුර හොඳ සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉදිරියටත් අපිට යන්න වාසනා ගුණය තිබේවි කියලා හිතෙනවා, විශ්වාස කරනවා. ඔබට සුබපතනවා. අනුෂ්කගේ ගායනය පිළිබඳව මටත් විශේෂයෙන්ම කියන්න තියෙන ඔබගේ ශෘතිය පිළිබඳවයි. මට හිතන විදියට නම් සජීවී ගායනයක සජීවීව ගීතයක් ගායනා කරනකොට ඇතිවන ඒ ශෘතියෙන් බැහැරවීම තමයි ඔබට බලපෑවේ. මීට වඩා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ගීත ගායනය ගීතය පුරාවටම තමාගේ ශෘතියේ පිහිටාගෙන ගීත ගායනය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට සජීවී ගායනයකදී ඉතාමත් බොහොම සංවේදීව ශෘතිය පිළිබඳව හිතන්න ඕනේ. ඒක තමයි ඔබට දෙන්න තියෙන උපදේශය. කෙසේ නමුත් ඔබ ඉතා මිහිරි ලෙස ගීතය ගායනා කරා. බලමු අපි ඔබට සුබපතනවා ඉදිරියට තරඟයට ඉදිරියටත් යන්නට ඔබට අවස්ථාව සැලසෙලා වගේ ප්‍රාර්ථනා කරනවා. ගිය තරඟවාරයේදී අනුෂ්ක වාර සිද්ධ වුණා අඩු ඡන්ද ලබාගෙන මගේ දකුණු පැත්තට යන්න. ඔයා හිතනවාද අද ගායනා කරපු ගීතෙත් එක්ක හෙට දිනේ හෙට දවසේ ඔයාට අවස්ථාව ලැබේ කියලා වැඩි ඡන්ද ලබාගෙන මේ තරඟෙන් ඉදිරියට යන්න? මගේ ගීත මං ගායනා කරා හොඳයි නම් සාධාරණයක් ඉෂ්ට කරා කියලා ප්‍රේක්ෂකයෝ හිතනවා නම් ඒගොල්ලන් මට වැඩි ඡන්ද ලබා දෙලා මාව ඉදිරියට යවයි කියලා හිතනවා. ඒ විශ්වාසය අනිවාර්යෙන් ඔබට තියෙනවා? ඔව් තියෙනවා. හොඳයි. මොකද කියන්න තියෙන අපේ අනුෂ්ක ගැන? අමිල, මේ ගීතය තුලින් අද දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන වෙනත් තැනකට ගෙන අරන් ගියා කියලා මට හිතෙනවා. ඇත්තටම මම ඇයට සුබපතනවා. මේ කියන්නේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් කරාට. ඇත්තටම ගායනය සහ එහි තිබ්බ යම් යම් තත්ත්වයන් පිළිබඳව ගරු විනිශ්චය මණ්ඩලය ඇයට උපදේශයක් ලබා දුන්නා. මම හිතනවා ඇයට ප්‍රේක්ෂක ජනතාව යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරයි. ඇය තෝරාගත් ගීතය සහ ඒ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ ආකර්ෂණීය බව ආරක්ෂා කරගන්න ඒ කරපු ඉදිරිපත් කිරීම. ඉතින් ඇයට මම ඩ්‍රීම් ස්ටාර් ගමනේ සහ මේ රටේ ගායනය සහ ගීත ශාස්ත්‍රය තුළ දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.